ඉතින් කොහොමද යාළුවනේ මොන ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් දෙනවා ඔයාලා හැමෝම Pera Plus Production YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඉතින් අද දිනාවෙත් විද්‍යාපීඨ සම්බන්ධ වීඩියෝ එකක්මයි ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපි හරියට lesson plan එකක් සකස් කරගන්නේ කියලා ඇත්තටම කලිනුත් මම මේ සම්බන්ධ වීඩියෝ එකක් දෙනවා ඉතින් ඒකේ ඉතර ලොකු පැහැදිලි කිරීමක් තිබුණා ඉතින් අද ආකෘතිය පුදිනවා ඉතින් මේ ආකෘතිය අනුව අපි බලමු කොහොමද අපි lesson plan එකක් හරියට ගහගන්නේ කියලා ඇත්තටම කලින් පාඩම් සැලසුම්නේ කියන්නේ 2017 පල්ලෙහා 18 19 18න් පල්ලෙහා වගේ ඒ පාඩම් සැලසුම් ගැන ලොකු අවධානයක් ඔයාලා දෙන්න එපා ඒ වගේ දේවල් සමහරට ඔයාලගේ යාළුවෝ ඇති ඉතින් ඒ අයගේ ගුරු ක්‍රියාකාරකම් සහ සිසු ක්‍රියාකාරකම් කියලා කීපයකට බෙදිලා තමයි මේ පාඩම් සැලසුම් කරගෙන යන්නේ ඉතින් මේ දේවල් බලන්න එපා මොකද අලුත් දැන් 2022 ඉතින් අලුත් ක්‍රමයකට තමයි පාඩම් සැලසුම් සකස් කරගෙන යන්නේ ඉතින් ඒ නිසා ඒ පරණ විදියට ඒවා කරන්න එපා කියලා මතක් කරන්න ඕන ඉතින් අද ගෙනාවා අලුත් ක්‍රමයට ඒ කියන්නේ 2019න් පස්සේ වගේ lesson plan එක කොහොමද පිළිගත්තු ක්‍රමයට සකස් කරගන්නේ කියන එක ගැන ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද lesson plan එක හරියට සකස් කරගන්නේ කියලා ඉතින් අර පරණ ක්‍රමයට නෙවෙයි අලුත් ක්‍රමයට දැන් වර්තමාන වාලා විද්‍යාපීඨ වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ගුරුවරයෙක් වෙන්න පුළුවන් ඉතින් කවුරු වුණත් මේ අලුත් ක්‍රමයට පුරුදු වෙලා lesson plan එකක් ගහන්න උත්සාහ කරන්න කියලා මතක් කරනවා ඉතින් අපි වැඩි කතා කරන්න ඕනේ අපේ වීඩියෝ එකට යමු. ඉතින් මේ විදිහට තමයි ආකෘතිය බලා ගන්න පුළුවන්. ඉස්සලාම තියෙන ඉතින් ඉතින් අදාළ වෙන විදිහට දිනේ දා ගන්න. ඊළඟට තියෙන විෂය ඔයා උගන්වන විෂය මෙතනින් දාන්න දෙන්න. ඉතින් මම මේ බුලට් දාලා තියෙන ඔයාලා ලේසි විදිහට ඒක අංක දාගෙන අරන් යනවා නම් ඇත්තටම හොඳයි. අංක දාන්න මේ බුලට් වගේ දේවල් දාන්න යනවා. අංක පිළිවෙලට මේ ටික ලියාගෙන යන්න. ඊළඟට තියෙන ශ්‍රේණියකින් ඔයාලා අදාළ වෙන විදිහට පුරව ගන්න. ඊළඟට එන්නේ කාලය. හයෙන් උඩ පන්තියක නම් ඉතින් විනාඩි 40ක් වගේ ලැබෙනවා. ප්‍රාථමික පන්තියකට ඊට වඩා වැඩි වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා ඒක අදාළ වෙන විදිහට වෙනස් කර ගන්න. ඊළඟට තියෙන ඒකකය. ඒකකය කියන්නේ ඔයා උගන්නන පාඩමට අදාළ පෙළ පොතේ පාඩුනේ තියෙනවා පාඩම් ලිස්ට් එක. ඉතින් ඒ පාඩම් ලිස්ට් එකේ ඔයා උගන්නන්නේ හතරවෙනි පාඩම හරි එක හරි කීය හරි වෙන්න පුළුවන් ඉතින් එතනේ පාඩමේ අංකයට අදාළ නමක් තියෙනවා ඉතින් ඒ පාඩමේ නම තමයි මෙතනින් දාගන්න ඕන ඊළඟට තියෙන්නේ නිපුණතා මට්ටම නිපුණ නැහැ සමා වෙන නිපුණතාවය ඉතින් නිපුණතාවය ඔයාලා අදාළ පෙළ පොතට දීලා තියෙනවා ගුරු මාර්ග උපදේශනයක් ඉතින් ඒ ගුරු මාර්ග උපදේශන සංග්‍රහය තියෙනවා නිපුණතාවය ඉතින් වගුවක් ගහලා නිපුණතාවය තියෙනවා ඉතින් නිපුණතාවය ඉස්සරහින් ලියා ගන්න එතන මතක් වෙලා මේ නිපුණතාවය කියන්නේ තැනට අදාළ නිපුණතා අංකයක් තියෙන එක දාගන්න නිපුණතා මට්ටමත් ඉතින් ඒ වගේම තමයි මේ නිපුණතාවයට ඉස්සරහින් තමයි ඒක තියෙන්නේ ඉතින් ඒකත් බලලා හරියට දාගන්න ඊළඟට පාඩම කියන කොටස පාඩම කියන්නේ අර ඒකකය කඩා ගන්න වෙනවා අපිට කාලච්ඡේද ප්‍රමාණයකට ඒ කියන්නේ උදාහරණයක් විදිහට සිංහල පාඩමක් නම් බොහෝ විට එක පාඩමක් කාලච්ඡේද 4කට හෝ 5කට කැපෙනවා ඒ වගේම බුද්ධ ධර්ම පාඩමක් නම් කාලච්ඡේද දෙකකට වගේ කැඩෙනවා. ඉතින් ඔයාලා ඒ පාඩම කඩාගෙන ඔයාට ආවේනික විදිහට පාඩමට නමක් දා ගන්නවා. ඉතින් ඒක නිපුණතා මට්ටම සහ නිපුණතාවය බලලා ඒ නිපුණතාවයන් වලට අදාළ වෙන විදිහට පාඩම කඩා ගන්නවා. ඉතින් ඒකලා හෙටෙන්ට මේ පාඩම කියන තැනට දාන්න ඕන. ඒ ඔයාලා කඩාගත්ත නම දා ගන්නවා මෙතනින්ද. ඊළඟට තියෙන ඉගෙනුම් පළ ලිවීමේදී ප්‍රජානන ආවේණ මනෝචාලක කියන කොටස් තුනට අදාළ වෙන විදිහට ඔයාලා නිපුණතාවයට මේ දේවල් බලලා ඉතින් ඉගෙනුම් පළ ටික සකස් කරගන්න ප්‍රජානන ආවේණ මනෝචාලක කියන මේ කොටස් තුනටම අදාළ වෙන විදිහට ඉතින් මේ දේවල් වලට සමාන වෙන විදිහට මේ තුනටම එකතුව ඒ කියන්නේ තුනටම අදාළ වෙන විදිහට නිපුණතාවයට එහෙම මේ දේවල් වල ඉගෙනුම් පළ පහක් විතර ලිපුණ සාමාන්‍යයෙන් කොහොමද මැටි ඉතින් මේ පහ අනිවාර්යයෙන්ම මේ තුනටම මේ තුනෙන්ම ප්‍රජානන ආවේද මනෝචාලක කියන මේ තුනෙන්ම තියෙන්න ඕන. ඒ කියන්නේ මේ පහ ප්‍රජානන වලින් විතරක් වෙන්නත් බෑ ආවේද වලින් විතරක් වෙන්නත් බෑ මනෝචාලක වලින් විතරක් වෙන්නත් බෑ. ඉතින් ඊළඟට තියෙන්නේ ඉගෙනුම් ක්‍රම ශිල්ප. ඉතින් මෙතනදී මේ ඔයා පාඩම උගන්වද්දී උදාහරණයක් විදිහට සාකච්ඡා ක්‍රමය, කණ්ඩායම් ක්‍රමය,
ඒවගේම කේවල ක්‍රියාකාරකම් හරි මේ මොන යම් හෝදයක් පාවිච්චි කරන්න පුළුවන් ඒක ඉතින් ඔයා කැමති විදිහට කරන විදිහට මෙතනින් දාගන්න ඊළඟට තියෙන්නේ ඉගෙනුම් ඉගැන්වීම් සම්පත් ඉතින් ඉගෙනුම් ඉගැන්වීම් සම්පත් ඔයා පාඩමට පාඩම කරගෙන යනකොට මොන යම් හෝදයක් යොදා ගන්නවා නම් ඉතින් වීඩියෝ පටයක් වෙන්න පුළුවන් සින්දුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් චිත්‍රයක් හරි මොන හරි දෙයක් ඔයා පාවිච්චි කරන දෙයක් ඒ කියන්නේ තේරෙනවා ඇති මං කියන දේ ඉතින් කැමති විදිහට ඔයා පාඩමට පොතක් වෙන්න පුළුවන් ළමෙක්ට පොතක් වෙන්න මෙන්න මේ පොත උදාහරණ ඇතුළේ ධම්මපදයේ ගැන පාඩමක් කරනවා නම් මේ ධම්මපදයේ මේ පොත කියලා හරි පෙන්වන්න පුළුවන් ඉතින් ඒ වගේ ඔයාලට මෙතනින් ඉගෙනුම් ඉගැන්වීම් සම්පත් වලට ඒ දේවල් දාගන්න පුළුවන් ඊළඟට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිවිසුම ගන්න ඕනේ පාඩමට මේ පිවිසුමක් ගන්න පාඩමට උපරිම විනාඩි 4ත් විනාඩි 2ත් අතර කාල සීමාවක් ගන්න පිවිසුම කියන්නේ මොකක්ද කියලා දන්නවා අපි පාඩමට අවතීර්ණ වෙන විදිය තමයි පිවිසුම කියලා සඳහන් කරන්නේ ඉතින් මම කෙටි උදාහරණයක් සඳහන් කරන්නම් ඉතින් ඔයාලා බුද්ධ ධර්මයේ පාඩමක් මම මේ උදාහරණයක් කියන්නේ බුද්ධ ධර්මයේ පාඩමක් කරනවා නම් ඒ පාඩම අපි හිතමුකෝ ධම්මපදයේ කියලා මොන පාඩමේ නම් ධම්මපදයේ එතකොට ඔයාලා පිවිසුමක් ගන්න ඕන එතකොට ඔයාලට පුළුවන් ධම්මපදයේ පොතක් ගෙනල්ලා ළමයින්ට මේ පොත මොකක්ද කියලා පෙන්නලා ඒ අනුව ළමංගේ පිළිතුරු අනුව ඔයාලට පාඩම පිවිසෙන්න පුළුවන් ඉතින් ඒ වගේ පාඩමට අදාළ වෙන විදිහට ඔයාලා පිවිසුමක් හදා ගන්න ඊළඟට තියෙන්නේ පියවර පියවර කියන්නේ පාඩම සංවර්ධනය කිරීම ඔයාලට පියවර යන්න පුළුවන් හතරක් පහක්වත් ඔයාලට කැමති ප්‍රමාණයක් යන්න පුළුවන් ඉතින් විනාඩි 40 හෝ හිට වැඩි වෙලාවක් ප්‍රාථමික කෙනෙක් තරම් ගන්න පුළුවන් ඉතින් ඒ නිසා කැමති විදිහට පියවර ඔයාලා යොදා ගන්න පාඩම සංවර්ධනය කරන ආකාරය තමයි පියවර කියලා සඳහන් කරන්නේ ඉතින් ඒක අමුතෙන් අපි සාකච්ඡා කරන්න ඕන තරම් දෙයක් නෙමෙයි කියලා මම හිතනවා ඊළඟට තියෙන්නේ ඇගයීම් හා ප්‍රතිපෝෂණ ඇගයීම් හා ප්‍රතිපෝෂණ කියලා කියන්නේ ඔයාලා පාඩමක් කරද්දී ඉතින් මේ පාඩම කරගෙන ගියාට පස්සේ ළමයින් මේ පාඩමට අවබෝධයෙන් හිටියද කියලා ඔයාලා දැනගන්න ඕනේ ඉතින් මේ වෙලාවට ඔයාලා ළමයින්ගෙන් අහන්න පුළුවන් තෝරගත්ත කීප දෙනෙක්ගෙන් පාඩමට අදාළ වෙන විදිහට ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට ළමයින්ට ප්‍රශ්නයක් දීලා ඒකට උත්තර දෙන්න කියලා සාමූහිකව ඔක්කොටම දෙන්න පුළුවන් එහෙම නැත්නම් අර කලින් මතක් කරා වගේ අහම්බෙන් තෝරගත්ත ළමයින් දෙන්නෙක්ට කියලා ඔයාලට ප්‍රශ්නයක් දෙයක් අහන්න පුළුවන් ඉතින් ඒ ළමයි හරි උත්තර දෙනවා නම් එයාට අගය කරලා එහෙම නැත්නම් වැරදි උත්තර දීලා තියෙනවා නම් ඒවා නිවැරදි කරලා ඒ විදිහට කරගන්න ඉතින් ඇගයීම් හා ප්‍රතිපෝෂණ ලබා දීම කියන්නේ ඒක ඉතින් මෙතනදී පාඩම සමස්තය සමාලෝචනය කිරීමටත් අමතක කරන්න එපා ඒ කියන්නේ අද පාඩමින් අපි කතා කරේ මේ දේවල් සම්බන්ධව කියලා ළමයික පොංචි සාකච්ඡාවකදී කියන්නේ විනාඩියක වගේ පාඩම සමාලෝචනයක් සිදු කරන්න ඊළඟට පසුවැඩ කියන්නේ ඉතින් ළමයින්ට ඉදරින්නම් කරගෙන එන්න තියෙන දේවල් ඉගෙන ඉතින් අමුතෙන් මතක් කරන්න ඕනේ පසුවැඩ කියලා කිව්වම තේරෙනවා ඊළඟට ඇමිනුම් කියන්නේ ඔයාලා මේ පාඩමට අදාළ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කියන්නේ පාඩම මැදදී ළමයින්ට කේවල ක්‍රියාකාරකම් කණ්ඩායම් ක්‍රියාකාරකම් දෙන්න පුළුවන් ඉතින් උදාහරණයක් විදිහට ඔයාලා කණ්ඩායම් ක්‍රියාකාරකමක් දුන්නොත් එහෙම ඒ ළමයින්ට කියන්න පුළුවන් මේ කණ්ඩායම මේ පස් දිනක් එකතු වෙලා හරි ඔම මොනාරි කියලා උපදෙස් ටිකක් දෙන්න පුළුවන් මෙච්චර වෙලාවක් ඇතුළත මෙන්න මේ කොන්දේසි වලට යටත් ඒ කියන්නේ මෙන් වකාරිය ඔයාලා දුන්නොත් ප්‍රශ්නයක් දුන්නොත් ඒ ප්‍රශ්නයට අදාළ විදිහට කොන්දේසි කීපයක් දැම්ම කියන්නකෝ තමයි ඕන උදාහරණයක් විදිහට කෙටියෙන්ම කියනවා ළමයි කෑ ගහනවා නම් කෑ ගහන්න නැතුව ඒ කියන්නේ නිශ්ශබ්දව මේක ලිව්වොත් ලකුණක් වැඩියෙන් ලැබෙනවා කියලා හරි මොනාරි දාලා කොන්දේසියක් දාලා මේ වෙලාව ඇතුළත එන්න ඕන කණ්ඩායම කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉදිරිපත් කරන්න ඕන කණ්ඩායම හැමෝම සාමූහිකව වැඩ කරන්න සාමූහිකත්වයෙන් කියලා මේ වගේ කොන්දේසි දාන්න පුළුවන් නීති රීති දාන්න පුළුවන් ඉතින් ඇමිනුම් වලට ඒව දාන්න පුළුවන් එහෙම නැත්නම් තව පුළුවන් ඔයාලා මොනවාර් චිත්‍රයක් හරි ළමයින්ට පෙන්නනවා නම් ඒ වගේ දේවල් මේ පාඩම් සටහන මෙතෙන් හඳුනන්න පුළුවන් ඉතින් ඊළඟට තියෙන්නේ ප්‍රතිවේක්ෂණ සටහන් ප්‍රතිවේක්ෂණ සටහන කියන්නේ ඉතින් ඔයාලා පාඩම කරගෙන යද්දී ඒ පාඩම සිද්ධ කරද්දී ඔයාලට දැනුණු දේවල් ඔයාලට වෙච්ච දේවල් ඒ කියන්නේ ඔයා පාඩම හොඳට කරගෙන ගියාද එහෙම නැත්නම් පාඩම ළමයිත් එක්ක කරගෙන යන්න බැරි වුණාද හරියට ඉතින් මේ වගේ දේවල් ඊළඟට අධීක්ෂණ සටහන් කියන්නේ ඔයාගේ පාඩම
වෙනත් උදාහරණයක් විදිහට විද්‍යාපීඨ ළමයෙක් නම් කතිකාචාර්යවරයෙක් ඇවිල්ලා පාඩම අධීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඩිප්ලෝමාවක් කරන කෙනෙක් නම් ඒ අදාළ කෙනෙක් ඇවිල්ලා අධීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ අධීක්ෂණය කරන කෙනාට තමයි මේ කොටස අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ notification bar එකට message එකක් එනවා.